වයස අවුරුදු 6ක් පමණ වන මෙම අලියා කිසියම් පිරිසක් විසින් මෙසේ බැඳ දමා තිබුණේ උඩවලව ජාතික උද්‍යානයේ පනහඩුව B2 කාර්යාලයේ විදුලි කුටියට මීටර් 100ක් පමණ වනාන්තරය අභ්‍යන්තරයට වන්නටය. ඊයේ රාත්‍රියේ 7ට පමණ චංගම මුර සංචාරයේදී සිටි වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත යුද හමුදා අනුකණ්ඩයක් විසින් මෙම සිදුවීම දැක උඩවලව ජාතික උද්‍යාන භාරකරු දැනුවත් කර තිබේ. පසුව වනජීවි දෙපාර්තමේන්තු නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් අලියා ආරක්ෂිතව යලි උඩවලව ඇතුළු සෙවනට රැගෙන වී තිබේ. ඒ අද උදෑසන 7ට පමණයි. මේකෙන් ගම්මේ වෙන්නේ ලංකාවේ ඉතාම තීරණාත්මක විදියට වනාන්තර වලින් ඉන්න අලි පැටවුන් අල්ලීමේ ජාවාරමක් සහ උන් විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව. උඩවලව ජාතික උද්‍යාන භාරකරු රසික රණතුංග මහතාගෙන් TNA ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳ කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම අලියා නිරීක්ෂණය කිරීමේදී ඌ ගැට ගැසීමට පෙර නිර්වින්දනයට ලක්කිරීමක් සිදු කර ඇති බවට සැක පළ කළ හැකි බවයි. හමුදා අංශ දුටු වහම සැකකරුවන් පලා යාමට ඇති බවත් අඳුර වැටි තිබු නිසා සැකකරුවන් හඹා ගොස් අල්ලා ගැනීම ඔවුන්ට දුෂ්කර වන්නට ඇති බවත් උඩවලව ජාතික උද්‍යාන භාරකරු රසික රණතුංග මහතා කියා සිටියා. ග්‍රාමීය පරිසරයකදී ඔවුන් පලා ගියා නම් මේ ළඟ මාර්ග බාධක ඈඳීමෙන් විශේෂයෙන්ම හමුදා වනජීවී හා පොලිස් මාර්ග බාධක ඈඳීමෙන් මේ පිරිස අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබූ බව අපිට පේනවා. ඒකෙන් ගම්මේ වෙන්නේ යම්කිසි හිතාමතා වංචනිකව ඔවුන්ව මුදා හැරීමක් සිද්ධ වුණාද කියන කාරණය. වනාන්තරවල සිටින අලි අල්ලා ගැනීමේ චාවාරම ක්‍රියාත්මක වන්නේ කලක සිටයි. නීති විරෝධී අලි ඇතුල් ළඟ තබාගත් බවට චෝදනා ලැබූ පිරිසකට එරෙහි ඇතැම් නඩුවල නීතිමය ක්‍රියාමාර්ග පවා දැන් නතර වී ඇත. ඒ පසුගියදා කැබිනට් මණ්ඩලයක තීරණයක් ප්‍රකාරවයි. රාජ්‍ය සතු විය යුතු අලි සම්පත ජාවාරම්කරුවන් සන්තිකයට පැවරීමේ ඒ ක්‍රියාවලියට එරෙහිව පරිසර හා සත්ව අවිහිංසා සංවිධානද දැනටමත් ඉහළ අධිකරණයේ වෙත ගොස් තිබේ. කරුණා කරලා මේකට මැදිහත් වෙන්න, මේ විනාශ කරමින් තිබෙන්නේ ඔබෙත් මගේ අනාගත උරුමයක් වෙච්ච මේ රටේ ඉතාම වටිනා පරිසර සම්පතක්. අලි ඇත්තු කියන්නේ මුල්ගල් විශේෂයක්. ඉතින් එවැනි සතුන් බේරා ගැනීම සඳහා වහම ඉදිරියට එන්නේ 2019 වසරේ උඩවලව ඇත්තතුරු සෙවණින් වනයට මුදා හැරි මෙම අලියා නිර්වින්දනය කර රැගෙන යාමට උත්සාහ කර ආකාරයේම සිදුවීමක් මීට පෙරද වාර්තා වී තිබෙන බව පාරිසරික හා සංස්කෘතික අධින මධ්‍යස්ථානයේ කළමනාකාර අධ්‍යක්ෂ සුජීව ජාසිංහ මහතා කියා සිටී. සිදුවීම සිදුවී ඇත්තේ 2014 මැයි මස පළමුවෙනිදා උඩවලව ගල්පාය ප්‍රදේශයේදී. ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට මේ වාර්තාවක් මගින් ඒ කෙන කරුණු වාර්තා කර ඇති අතර එවකට අදහල සිදුවීම වාර්තා කළ ගොඩකවල ප්‍රාදේශීය මාධ්‍යවේදී මහින්ද තේරසිංහ මහතා ප්‍රහාරයකට ලක් වූයේය. ප්‍රහාරය සම්බන්ධ පොලිසියට කළ පැමිණිලි විමර්ශනයේ පවා නිසියාකාරව සිදු නොවූ අතර අවසන සිදුවේ පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමය. ඒ ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදියා වෙත පැති කිහිපයකින් බලපෑම් නිසාය. අලි ජාවාරම්කරුවන්ට බලපුළුවන්කාරීන්ගේ රැකවරණය ලැබෙන තාක් අප රටේ වන අලි සම්පත සුරක්ෂණය කිරීම සිහිනයක් වනු ඇත.